ාල්ලකයන් නිතාමත් සුවිශේෂී භූම භාගයක් ආර්ථික වශයෙන් ගත්තත් සංස්කෘතික වශයෙන් ගත්තත් පාරිසරික වශයෙන් ගත්තත් සම්පත් බහුල ඕනම කර්මාන්තයක් ලෝකෙ තලයට ගෙනියන්න පුළුවන් දියුණු මාන සම්පතක් සහිත භූමි භාගයක් මිලියන එකයිදශම තුනක් ජනතාව ගාල්ල දිස්ත්‍රීක්කයේ දකුණු පළාතේ ජනග්‍රහණය වැඩිම දිස්ත්‍රීක්කය ඉති මේ දිස්ශ්‍රික්කය නායකත්වය ගන්න අද මෙආරම්භ කරන ජාතික ජනබලවේග සභාවට පැමිණි ඔබ මේ අපේ කතා අහලා නැත්තං මෙතනින් දැනු මරගෙන මේ දිස්ත්‍රීක්කයේ පවුල් දෙලක්ෂ හැත්තෙක් දා හක් දැනුවත් කරන්න සූදානමින් සිටින මහෝතක් අපි පෞද්ගලික සීන දකිනවා මට පුංචිකාල සීන තිබ්බා ඕගලගේ දරුවන්ටත් සීන තියෙනවා ව්‍යාපාරිකයන්ට සීන තියෙනවා ෘත් එකකන්ට සීන තියෙනවා අපි හැමෝටම තිබබේ පෞද්ගලික සිහින අපිට පොද්දු සීන තිබ්බෙ නෑ අපේ රටේ නායකෙක් හිටිය නෑ පොදදු සීනයක් දෙන්න ම ගෘත එකෙක් විියට අවුදු තිස් පහක් වෙතර ගිහිල්ලතමයි මට තේරුුණේ මගේ පෞද්ගලික සිහිනය මං ඉෂ් කරගත්තා නමුත් මගේ දුවලගේ මගේ සමාජයේ මගේ රටේ අනාගතේ සිීහිනය මට අමත කුණා කියලා නමුත් රටේ අනාගතය සිහිනය අනාගත දරුවන්ගේ සිහිනය සාක්ෂාත්තාක් කරන්නත් ලෝකයේ සිහිනය සාක්ෂාත් කරන්නත් පෙරමුණ ගත්ත කණඩායමක් හිටිය. ඒ කණ්ඩායම කියන දේවල් අපිට සමාරලාට තේරුන් නෑ ඒ කණ්ඩායපු කියපු දේවල් අපිට සමාරලාට ඇහුන් නෑ නමුත් ඒ ජනතා විමුක්ති පෙරමුණ දර්ශක ගානක් ඒ සිහිනය පසු පසම්භාගියා සිහිනයක්සිහියක් පමණක් වෙන්නේ වැඩ පිළිවෙලක් නැතිවුණාම. ජනතාා විමුක්ති පරමණ දෙදස් පහලවෙද ීරණයක් ගන්නවා නෑ අපි මේ රටේ බලයගන්නවා. මේ රටේ බලය අරගෙන මේ රටා පී ප්‍රතිනිර්මාණය කරනවා කියලා. අන්නේ ගටා දෙපු වැඩ පිවල්ට, හෙම නැත්තන්ගේ ක්‍රියාවලයට ක්‍රියාදාමයට සිහිනය යතාර්යක් කරගන්න පුළුවන් ක්‍රියාදාමයකට තමයි මමාද මේේ දිකාවට ගොඩ වෙලා ඉන්න. මම හිතනවාද මෙ එතන බෞතරයක් දෙන ඇති ජීවිතය කවදාවත් ජනතාවවිමුක්ති පෙරමට චන්දයක් පෝ. නතාවවි මුක්ති පෙර ුණේතාවක් අහපු නැතියය. ඉතින් අපිට දැ සිහිනයක් තියෙනවා වැඩපිළිවෙලක් තියෙනවා මමාරාධනා කරන ඔබට ඒ සිහිනය දකින්න අප හායකතු වෙන්න කියලා. මොකදද මේ සහිනය. මොකද ගාල දිස්ත්‍රික්කේ සිහිනය. මේ වෙනකොට ගාල්ල දිස්ත්‍රික්කේ සමෘ්දි ලබාගන්න පවුල් අසූදාහක්කින්නවා. සමෘ්දිි ලබාගන්නවා කියන්නේ ආදාය මඩුයි කියන එක. ඒ එන්න එන්න වැඩිවෙන්න දෝනි අඩුුවවෙන්න දෝනි. ඒ පවුල්ලකෙ මිදෝගන්න, සිහිනයක් ඔබට නැද්ද ඒ පවුල්ල දරුවන් ලෝකෙ දකින්න ඕන සිහිනයක් ඔබට නැද්ද. ඒ අසූදාහ නැතිකරගන්න සිහිනයක් ඔබට නැද්ද. පාසල් හාර්සිය විසිනමයෙන් එකසි අසූනමයක්ම දුෂ්කර පාසල් මේ දිස්ත්‍රික්කයේ ඒ පාසල් ටික හදාගන්න දෙමවපියන්ට සිහිනයක් නැද්ද. ගුරුවරුන්ට සිහිනයක් නැද්ද. වසරකට අපරාධෙ දා සත්සයක්ක් සිද්ධ වෙන දිස්ත්‍රීක්කයක් ඒ අපරාධ නැතිකරගන්න නීතිය සාක්ෂාත් කරගන්න හියක් ඔබට නැද්ද. ඉංග්‍රීසි අධ්‍යාපනය ලෝකයේ වැදගත්ම භාෂාව නමු දීභාෂ අධ්‍යාපනය ලබන්නේ මේදි ශත්‍රික්කයේ දරුව දෙකයි දශම එකයි. දරුවන් සියයට අසුවකට දෙවනි භාෂාවක්ල ඉංග්‍රීසි භාෂාවක් දෙන්න ෝගොළොට හිනයක් නැද්. මටේ සිහිනය තියෙනවා මුළු රටට මේ ලබාදන්න ඕෝනි කියලා අන්නඒ එක නිසා තමයි මම ජාතික ජනබලවේගේ තෝරගන්නන්නේ මම ජාතික ජනවල වේගේ තෝර ගන්න ප්‍රධානම හේතු වනේ ඒ ගොල්ලොන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය. උස සධ්‍යාපන පහසුකම් ලබන්නේ ගාලදිශත්‍රිකෙන් දෙදස් පන්සීයයි තරුණ තරුණයන්ගේ සියයට දහයක් විතර සයටට පනක්විද ඔබේ දවාදරුවන්ට උසස් අධ්‍යාපනය දෙ ඔොට සිහිනයක් නැද් ඒනෑ අර්ථයක් කරන්න ඔබට දැන් තේරනවා දේශපාලනයෙන් හැර වෙනගමනක් නෑ කියලා. ගාල්ල දිස්්‍රීකේ වසරකට මිලියන එකයි දශම පහක් රෝහලට එනවා බේහත් ගන්්ඩ. හයලක් සතලි සෙක්්දාහක් රෝහල් ගත වෙලා බේහෙත් ගන්නවා. දැන් ඔබට කියනවද නිදහස් සෞඛ්‍ය සේවේ පා කියලා. පාලකයා කියනවද නිදහස්සෞ්‍යක සේවේ බරක් කියලා. පාලකයා කියනවාද ෞද්ගලික අතින් වියදං කරල දැනටත් සියයට පනස් දෙක් විතර අති වියධංකර සෞඛ්‍ය සේවේ විකුණමු කියලා. ඒකට ඔබ එකල්ගද නැත්තම් ඔබේ සිහිනය මේ රටේ හැම මනුස්සයටම තමන් අවශ්‍ය කරන සෞඛ්‍යය තමන් අවශ්‍ය කරන සෞඛ්‍ය පහසුකන් ලබාගන්න පුළුවන් රටක් හදනකනෙමේද. තින් මෙතනින් එහට අපි කතා කරන්න ඕනේ මම මහරගමති කතා කරා බංකෝ ලොත්්භාවය කිය. අදමන් තව්වචනයක් කියනවා බුද්ධි ගලනය. මේ ව කොට ෆෙස්බුක්්කේ ස්ථාර්ල කියනවා බුද්ධිගලනය හොඳයිලු. රටං ජනතාව යනවනන් රට රටවල්ලට විනිමේ හම්බෙනෝලු. නමුත් ඒ කිසිම කියනගෙනෙක් බුද්ධිගන්න කියනගේ වචනය අර්ථයවත් ද්ඩි නෑ. ඔවුන් දන්්ඩි නෑ ලංකාව ෘතිිකයන් ඉහල දැනුමතියන පුද්ගලයන් මුළු ශ්‍රම බලකායෙන් සියයට පහලව ඉන්න කියන. ඒ ශ්‍රම බලකායිෙන් සියට පහලවක් කියන්නේ ඉහළම දැනුමාරගෙන තාක්ෂණය අරගෙන අධදැකීම් අරගෙන ලෝකත්ක කරට කර සටන් කරන්න පුළුවන් බෘතිකයන් ව්‍යපාරිකය ඒගලන්ට වෙන රටවල්ලට යන්න බැරි නිසාමේ හිටිය නෙමේ අපේ රටේ අයිIT ශේෂත්‍රයේ වැඩ කරන අවුරුදු තුනක් අදදැකීම් ලබන වෘතිකේට ලක්ස තුනහමාරකට එයා පඩියම් වෙනවා. අවුරුදු වටක්විතර අදදැකීම් තියෙනවන ක්ෂ දායකට එයා පඩියම් වෙනවා ඇගලුම් කර්මාන්තයත් එහෙමයි යි කර්මාන්තයත් තෙමයි හොටෙල් කර්මාන්තයත් තේමයි ඉතාමත් ඉහල වෘතිිකයන් හැකියාවන් තියන වෘතිකයන් ඉන්නවා. නමුත් මෙ සෑම ෘර්තිිකෙක්ටම ඒ වගේ තුංගුණයක් පඩි මේලෝකෙ තියෙනවා. යනෝනම රටක නමුත් මේරට ආදරය නිසා මේරට ගොඩගන්න ඕන නිසා මේරට ජීවත් එෙන්න්න යම් කිසි පුළුවන්කමක් තිබ නිසාතමයි ඒ පුංචි පිරිස මේරට දා ලොගීන් ඉටිය. දැම් බුද්ධිගල්නය කියළ කතා කරනවා නම්බස් ක ගොඩක් ගිල්ල නෑනෙ චුට්ටනෙකි හින්දියෙන්නේ. මේ ගියමාසේ ඩොක්ටස්ලා ඒමනත්තම් විශේෂක්න වෛද්‍යවරු හටක් මේ රට දාල ගිය.ඒ හැට තමයි වටිනාකම. ගාල ධදිස්ත්‍රේකය තින්න්නවා විශේෂක්න වෛද්‍රර එකසිේ විසක්. දාළගයොත් බුද්ධිගලනයක් වවෙෙන් නැ්ද. යටින් බුද්ධිය ප්‍රතිපූර්ණය වෙන් නැත්තං. තමන්ට අවශ්‍ය කරන ශ්‍රම ප්‍රමාණය නැත්තං. ්‍රමදායකත්ව යටින් පරිපූර්ණය වෙන් නැතිවෘතිීන් වල මිනිස්සු මේ රට දාලාගියොත් අපි කාත්තෙක්කද රට හදන්න. තිය නිසා මම කියනවා මේ ජාතික සම්පත් ඒ සීහට දාහයක් පහලවක්න වෘර්තිකයන් ව්‍යවසායකයන් ආරක්ෂා කරගඩ වැඩ පිළිවෙලක් මේ පාලගන්ට නෑ. කවදහරි ඒදේ කරානං කරන්නේ ජාතික ජනබලවේගේ විතරයි. මොකද අපිට ඔුන්ට ජාතික වැදගත්කමක්ද දෙන්න ඕනි. හ දන්න අනිවාරෙන් අන්ටු කුමර සෝදරයා ජනාධිපති ලටියනං ජාතික ජනබලයගේ ආ්ඩුවක් තිබ්බනං මේ වගේ සමුළුවක් අපි මුලින්ම කැඳවන්නේ ලංකා වේහලම වෘතිිකයන්ට. ඉහළම ව්‍යසායකන්ට. අපි කියනවා. උඹල හිටපං අපි මේ රටහදනවා. උඹල අපිත් එෙක් ගත්තෙක්ක පොර බදපං, තවුරුදු දහයක් මේකදාලයන් එපා උඹල අපි බලාගන්නවා කියලා. එහෙම දැක්මත් තියන එහම සීනයත් තියන පාලකවෝ රටේ බිහිවෙලානෑ. ඒනම් අපි අවස්ථාවත් තියෙනවා ඒ පාලක ඔබහි කරගණඩ. නලින් සෞදරයා කිව්වා හෝටල් කරර්මාන්තය හෙමනැත්තන් සංචාරකර්මාන්තය. බෙන්තොට ඉන්ඳලා ගොවයාපාත වෙනකල් කිලෝමීට හැත්ත තුනක මුූදුභාගේ තියෙන්නේ සංචාර කර්මාන්තය. ගාලදිශ්‍රික සංචාරකර්මාන්තය මුහදදු වෙරලාශිතයව නෙමයි අභ්‍යන්තරවත් තියෙනවා. අපිට කොරල් පර තියෙනවා බිවිධස්ථාන තියෙනවා නරමන්න නමුත්. සංචාරකර්මාන්තයට අපේ රටේ තිරසාර විසඳුවක් ලබාදීට නෑ මේ පාලකයා. දැනට බිලියන හතරයිදශම හතරක් වන සංචාරකර්මාන්තය බිලිය නටයිදශම පහක් වෙන වැඩපිළිවල ලංකාව පලේනිිමතාවට ඉදිරිපත් කරේ ජතික ජන ලවේගිය. ගිය මාස අපි ඉදිරිපත් කරනකොට සංචාරක සේශත්‍රයේ සියලුම විද්වතුන් කිව්වා මේහා විද්‍යාත්මක මේ හා සමාන වැඩ පිළිවෙලක් අපි කවදාවක් දැකළ නෑ කියලා. අපි කිව්වා. සංචාර කර්මාන්තයේ දියුණු කරනකොඩ අපි අන්න ඕන තිරසාර සංවර්ධනයට කියලා. ඒකෙන් අපේ සංස්කෘතික දේවල් අපේ පරිසරේ ආරක්ෂා කරෙන තමා අපි ධන්නේ උත්පානය කරගන්න ඕනෙ කිව්වා. සංචාර කර්මාන්තයට අවශ්‍ය කරන මානව සම්පද සංවර්ධනය කරගන්න වැඩ පිළිවෙලක් අවශ්‍යවෙෙන් ඕනෙ කිව්වා. ඒ වගේම සංචාර කර්මාන්තයේ නව උත්පාධනය සසා තාක්ෂණය යෝද ව්ඩඕන කිව්වා. සංචාර කර්මාන්තයේ අවශ්‍ය කරන පඩක්ස්. ඒම නැත්තන් ලංකාවට ආවේ නික සංචාරක අවස්ථා ලෝකයඇත්තෙක ජනගත කරන්න වැඩපිළිවෙලක් ඕනෙකිව්වා. අයාලේ පුංචි පුංචි කර්මාන්ත සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසාකවන් අද පොරබදිනෝ තනිතනියෙන් තමන්ගේ හෝටල් කාම්බර පුරෝගන්න. ජාතික සැලස්මක් නෑ ජාතික වැඩපිළිවෙලක් නෑ. රටේ කීර්තිනාමේ බිින්ඳුවටම් වට්ටලා අපිගේනවා සංචාරකයන්ට ලංකාවටන්න කියලා. දූෂණය පිරිච්ච රටක නීතිය සාධාරණත්ය නැති රටකට කවදාවත් සංචාර කර්මාන්තයේ මම කියපු බිලිය නටයි දශම් පහෞදා කරගඩ බෑ. ඒ කරගන්න පුළුවන් වෙන්නේ ජාතික ජනබලවේගේ වගේ දැක්මක් සහිත සංචාර කර්මාන්තය ප්‍රමුඛතම කර්මාන්තයක් කියලා උසවාතබන රාජ්‍යපාලනයක් ැටතේ විතරයි. ඉතින් මෙතනින් එහට අපිගත්තොත් තේකර්මාන්තයට පහතරට තේකර්මාන්තයට සවිශේෂි දායකත්වය දෙන්නේ ගාලදිස්්‍රක්්‍යය. ඒ කර්මාන්ත ශලාත් තිහයක්තියවා ගියවුරද්ධ තේකර්මාන්ත තේකර්මාන්තෙසියට විසිහතකින් බිඳ වැටුණා. අත්ත නෝමන්තික පොහෝර ප්‍රශ්නයක් නිසා දැන් ඒ කර්මාන්තවට අතදෙන්න ොමද අපි තවතුදුරටත් හිතන්ින්න්නවද තනිතනය මේ කර්මාන්තවලට ගොඩන්න පුලුවන් කියලා. කර්මාන්තයේ දියුණු වෙලානෑ කර්මාන්තයට තාක්ෂණය ඇවිල්ලනෑ කර්මාන්තයේ වැඩකර සේවකයන්ගේ පඩි වැඩි වෙලනෑ. පෞද්ගල ව්‍යවසාකට තනියම මේ කරන්නවෑ ඒක ජාතික වැඩ පිළිුලක් අවශ වවා. ීවරකර්මාන්තය ගත්තොත් මෙත නිහහට ගියාාම දීවරකර්මාන්තයෙන් නිලවෙන එක්දා සාර්සියක් බෝට්ට තියෙනවා ගාල්ල දිස්ශ්‍රික්කය විතරක්. ඒකෙන් හයිසේ හැටාතරක් බෞද්ධින ජීවර යාත්‍රා. ඒ වටවශ්‍ය කරන පහසුකං කෞුද දුන්නේ. ඒ වට අවශ්‍ය කරන සීතාගාර කෞදත්දුන්නේ. ඒ වටවශ්‍ය කරන ප්‍රවාණ පහසුකන් කවු් දුන්නේ. අවසානයේ දීවරයාගේ අභිවෘද්ධියකුත් නෑ. ජනතාවට පරිභෝජනය කරන්න මලදී හැ එකත හැකි විදිහයට මාලුත් නෑ කුරුන්දුවාශිත බෝගග ලංකාවේ ප්‍රමුකස්ථානය ගාල දිස්ශ්‍රිකයට හම් වේවා නමුත් අදටත් අපි කුරුන්දුයාවන්නේ අමුදරාවයක් විදිහට නැත්තං අගේ එක තුකදකල් කුරුන්දුයයා වන්න ජාතික වැඩපිළි වෙලක් නෑ. අගේ එකතු කරන්න වැඩ වැඩපිළි වෙලක් නෑ. ඒවාගේම දිස්ත්‍රීක පශ්ුකර්මාන්තය ඉතාමත් ඉහල තලේක තිබ දැනම්දන්න කොච්චරක්. ඉදියට ගිහිල්ලද කියලා, කුකුලුකිලියන් දෙලක්ෂ විසි පන්දාහක් ඉන්නවා කියලා දත්තවල තියෙනව දෙදදා විස්සේ කර්මාන්තය අතඇරපු කුඩාහස අධ්‍යපරිමාණුවේ සාකයෝ කියද කියලා අපිදන්නෑ මේ වෙනකොට. ඉතින් මෙතනින් එහට මේ රට ගොඩ නගාගන්න අවශ්‍ය කරන සිහිනය අපි තමයි නිර්මාණය කරන්න ඩෝනි. අපිට විශේෂ වැඩ පිවක් නැත්තං ජාතික ජනපලවේගේ ප්‍රධානම් වැඩිපිළිවෙල අධ්‍යාපනය. අධ්‍යාපනය අපි ප්‍රාථමික පාසලේ ඉන්ඳලා හදන්න ඕන. මි නැතම් පරපාසලේ තමයි දරුවට අවශ්‍ය කරන කුසලතා ලබා දෙන්නේ. ගාලදිස්වයක්කේ පෙරපාසල් අටස හතලියක් අතලි සහයක් තියෙනවා. කොට්ටාස සවාාවල බ ඔබලටත් එක් පෙරපාසල් අයිතිය ඇති. නමුත් ඒගේ තත්වය අදගහිල බලන්න. දෙදස් විසි දෙේ විසියක්වනි සතවර්ශ්‍යයට අපිය ඉල්ල තියෙනවා. පෙරපාසලේ තාක්ෂණනෑ පෙරපාසලේ පහසුකම් නෑ පෙරපාසලේ ී අධ්‍යාපනය ලබන්න තරම්. අධ්‍යානය කරන්න දරම් පරිසරයක් නෑ. අපි එතනිින්ම වරද්දගෙන තියෙන්නේ. ප්‍රාථමික පාසල උත්ත එහෙමයි. දීභාෂ අධ්‍යාපනය කියල ප්‍රතිපත්තියක්ත්ති නෝ දරුවන්ට දීභාෂ අධ්‍යාපනය දෙන්න හයවසරෙන් උඩට ලංකාවේ. ගාලදිස්ශ්‍රීකයේ එක දෙකයි දශම එකයි මම කිව්වා ලංකාවෙත් මේ වගේ දත්්‍යයක්ත්තමයි තියෙන්නේ. ඇයි හයවරෙන් එහ ඉංග්‍රීසි භාාවෙන් ඉගන ගන්න අවශ්‍ය කරන ගරුවරු පහසුකන් ලබාදෙන් රජට හැකිවක් ෑ මොකද අධ්‍යාපනයෙට ප්‍රමුකස්ථානයක් නෑ. අධ්‍යාපනය ලැබුවෝත් ලෝකෙ දැක්කෝොත් ජාත්‍යන්තරථක ගණු දෙනකරුත් මේ මජර දේශපාලනය කවුරුත් කවදාවත් කතිර ගහන්න. අන්නේ වගේ තැනකති තමයි ජාතික ජනබලවේගේ වගේ දේශපාලන ව්‍යාපාරයක් ඇවිල්ලා. මේ දරුවන්ගේ අධ්‍යාපනත් උසස් අධ්‍යාපනයක් හදන්න වෙන්නේ. මේ දේශපාන සංස්කෘතිය වෙනස් කරගන්න ඇතුව. මේ ආර්ථක වැඩ පිවල් අපි කොච්චර මෙතන පතුු ගැවත්වැඩක් වෙන්නේ. ආර්ථික ඩ පිළිවල් දෙන්න නිෂ්පාදන වැඩි පරවල් දෙන්න තාක්ෂණ වැඩපිළිවල් දෙන්න. ඕන තරම් කට්ටඉන්නවා. මම දන්නවා ගාලදිස්ීකේ තනියෙන් තමන්ගේ කම්පිුටරේ පාවිච්චි කරලා ජාත්‍යන්තරයක්ත්ක ගණු දෙනු කරන අන්තර්ජාලය හඳ සරහා ව්‍යාපාර කරන තනි පුද්ගලයන් ඉන්නවා තරුණයෝ. ඒ තරුණන්ට පිළිගැනීමක් නෑ. ඒ තරුණයන්ට අඩුමදැන බැංකවේ ලෝන්න එකක්වත් ගන්න නෑ මොකදේගොල්ට පිළිගැනීමක් ජාතික වශයෙන් නෑ. ජාතික ජනබලවගේ යටතේ අනිවාරෙන් මේ ෆ්‍රීලාන්සින් කියන එක අපිට ප්‍රමුකාස්ථානයක් දෙනවා. මන් ෙදර ඉඳලා තමන්ගේ දැනුමෙන් මේ රටට විිනිමය උපයන්න ක්‍රමයක් අපිනි හදල දෙනවා. ඉතින් මේ දේශපාල සංස්කෘතිය වෙනස් කරන්න එක තුවෙන්න කියල තමයි අපඔබට ආරාධනා කරේ. අපි එකතු වෙලා තියෙනවා හෙට ඔබ එකතු වෙලා තියෙනවා ඒකට ඔබේ නෑදෑයෝ ඔබේ මිතුරු ඔබේ සගයෝ සේවක සගයෝ සියලු දෙනාම් එකතු කරගණ්ඩ සිහින දකින්න බියවඩෝන් නෑ සීන දැක්කෙන ඇති මිනිසුට කවදාවත් කිසිම දෙයක් ළඟා කරගන්න බැරි වුණ. සිහි බයව ඩෝනි උදට ඇහැරන්න තරන් සිහිනේ බයවඩෝනි. ඒ සිහිනේ විරත්ති බිලවැඩක් නෑ අපිට අනිවාරෙන් වැඩ පිළිවෙලක් තියෙන් ඕනේ. අන්නන්නේ වැඩ පිවෙල ජාතික ජනබලවගේ දියත් කරලා තියෙනවා. රට අවශ්‍ය කන ප්‍රපත්ති හදායන්න කණ්ඩායමක් එකතු වෙලා තියෙනවා බිම්මට්ට මේ දේශපාන ලානාකෘති හදයන්න අපි කොට්ට අ සබාහදාගෙන යනවා. ඒවාගේම ලංකාවේ විධ ෘර්තිිකයන් විධ ව්‍යපාර විධ ආගමික නායකයන් සමඟ අපි කටයුතු කරමින් මීඟ මීළඟ. බලය පිටවන්න ජාතික ජනබලවේගේ යටතේ මීල ගරජය පීටව අපි කටයුතු කමින් සිටිනවා. ඉතින් අවසාන වශයෙන්. මේ රට ගොඩගන්න කාටද පුළුවන් කාටද පුළුවන්. අපිට ජාතික ජනබලවේගේ අවශ්‍ය කරන වේදිකාව පහස්සුකන් සපේලා තියෙනවා. ගෘතිගේෙක් වගේ මටත් ඉන්න දිබ්බ පැත්තකට වෙලා. ව්‍යසායෙක් වගේ අපි ඉන්න පුළුවන් පැත්තකට වෙලා. නමුත් මේ රටේ සියලුම ව්‍යවසායකයන් දන්නවා දැන් මේ ආර්ථිකේ ගොඩගන්න නං ජාතික සැලැස්මක්. අදූෂිත දේශපාලනයක් අවශ්්‍යචයි කියලා. අන්නේ අදූෂිත දේශපාලනය මේ රටේ බිහිකරපු දවස ඉඳලා දැනුම විදේශකත දැනුම අපේ රට ඇයි බුද්ධි ගලනයක් නෙමෙයි බුද්ධිය නැවත මේ රට ගලාගෙනෙයි අපේ රට අවශ්‍ය කරගන්න ශක්තිය. ඉතින් මම කියනවා මේ ගාලදිශ්‍රයෙක්කය ඉන පවුල් දෙලක්ස හැත්ත දෙෙක්දා වෙනස් කරන්ඩ පුළුවන් ශක්තිය දෛර්ය ඔබ සියලු දෙනාටම තියෙනවා. මෙතනින් පස්සේ අදී පස්සේේ කාර් භාරය ඉන්නේ ඒ දැලක්ෂ හත්තෙක් දස් පවුල් ගිහිල්ල හම්බෙලා මේ කතාව කියලා ඔවුන් ජාතික ජනපලවේගේ ඇත්ත එක් බලමුලු ගන්නවන්න එක. වසරකට ඉප දෙෙන දහත්දාහක් දරුවන්ගේ අනාගතයක් පැවරිලා තියෙන්නේ අපේ කරමුත් කරපිට. ඉතින් මෙන්න මේ බාරදූට වගකීමයට කරගහන්න අපේ පරම්පරාවට මිස වෙන පරම්පරාව අප ඉඩතියන්නේ. ඉ මෙන්න මේ වෙනස කරන්න ජාතික ජනබලවගට එකතු වෙන්න ඔබටඒ සඳහා ශක්තියදා ඉර ලැබෙන්න්න මේදේ අපිට කරන්න පුළුවන් ඒ සිහිනය දකින්න ඒසිීනය දකි නආවශ්‍ය කරන වැඩ පිළිිය ලපසතු තියෙනවා ඔබ සියලු දෙරාටම සුබ සන්ධාවක් ප්‍රාධනා කරමින් මගේක් වචන ස්වල් පේනිමා කරනවා. තොර අපක්ෂපාති වාර්තාකරණය.